විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුනිද මේ පද පෙළි මතක පද අයි මේ පතපොත කියවීම කොහොමද මේ මොනවද එහෙම ටිකක් වැඩිපුර කියවන්න කැමති එහෙම වෙලාවක් තියෙනවද චිත්‍රපට ඉස්සරනම් ටිකක් කියවීම තිබ්බ කොහොමත් මගේ ඒක දුර්වලකමක් මම කියන්නේ ඇත්තටම දුර්වලකමක් මම කියවනවා කියවන්න හරි අඩුයි මම කැමති අහගෙන ඉන්න මම බොහෝ වෙලාවට මම යනවා ඉස්සර මට මතකයි මාව අයියා එක්කන් යනවා සුචරිත ගම්ලත් මහත්මයා දේශන මාලාවක් කළා ඒකෙදි විවිධ සිනමා නිර්මාණ අරගෙන මෙහෙම කතිකාවතක් ගොඩ නගලා විචාරාත්මකව ඔහු කතා කරන විදිය මේ මට මතකයි එකපාරක් එක මේ සුචරිත ගම්ලත් මහත්තයා කියපු කතාව මම කියන්නේ ටෙලිනාට්‍යයක් පිළිබඳව විචාරයක් තියෙනකොට ඔහු කිව්වා මම ජීවිතේ ගත කරපු අමාරුම පැය කීපේ තමයි මේ ටෙලිනාට්‍යය බලන්න දැන් මේ ਵਿਚාරය කරන්න මේ ටෙලිනාට්‍යය බලන්න ගත කරපු කාලය කියලා. ඒකට අධ්‍යක්ෂකවරයාත් එතන හිටියා. ඔහුට කේන්දි ගියා මේකට. ඔහු නැගිටලා බැලුවා. නැගිටලා එකපාරට ඇහුවා ඔබතුමා මේ ටෙලිනාට්‍යය අවසන් වෙනකම් බැලුවාද කියලා. නෑ මං කොටස් දෙකක් තුනක් තමයි බැලුවේ අවසන් වෙනකම් මං බැලුවේ නෑ කියලා. ඉතින් ඒකනේ අවසන් වෙනකම් බලන්න නැතුව ඔබතුමාලා මෙහෙම ਵਿਚාර කරනවා විවේචනය කරනවා. මේක වැරදීනේ. නෑ ඉතින් මෙහෙමයි ඉතින් අසූචි කියලා දැනගන්න ඉතින් බාල්දියම්ම කණ්ඩ ඕනේ නෑනේ පොඩ්ඩක් කටේ ගෑවුනම තේරෙනවා කියලා කිව්වා. ඉතින් ඒක හරි වටිනවා. ඒ කතාව ඉතින් ඒකයි අපි ඒක වෙංගල්ල අඳුර ගන්න ඕනේනේ කොහොමද කියන එක ඒකට ඉතින් ගොඩාක් ඕනේ පොඩි දෙයක් දැනගත්තාම ඇති ඉතින් මම ගොඩක් වෙලාවට මේ සමස්තයේ තියෙන දේවල් බොහෝ වෙලාවට මේ කතිකාවතත් එක්ක තමයි යන්නේ දැන් ඉස්සර ගැමුණු තිබුණා අපි නාට්‍යයක් වේදිකා නාට්‍යයක් ඉවරුනහම දැන් නම් ටිකක් අඩුයි වේදිකා නාට්‍යයක් පිට පළාතක ගිහිල්ලා ඉවරුනහම පුංචි සාදයක් වගේ තියෙනවනේ මේ සාදයන් වලදී මේ කතා කරන්නේ අපි හිතමු ජයලත් මනෝරත් මහත්තයා ඉන්නවා වේදිකා නාට්‍ය සුමින්ද සිරිසේන මහත්මයලා මේගොල්ලෝ බලපු චිත්‍රපටියක් හරි බලපු කතා පොතක් හරි මේක පිළිබඳව ඒගොල්ලෝ කතා කරනවා විචාරාත්මකව ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණේ ඒතකොට ඒගොල්ලෝ අපිට වෙඩියේ බොහෝ උගත් පිරිසක් ඉතින් අපි වචනයක්වත් කතා කරන්නේ නැතුව මේවා අහගෙන ඉන්නවා මේවා අහගෙන ඉඳලා තමයි මේ දැන් මම මේ අද මේ දී කියන බොහෝ දේවලුත් මම මේ ඇසූ පිරූ දේවල් වලින් ගත්තේ ඉතින් ඇත්තටම කියවන්න දැන් මම ටික ටික පුරුදු වෙනවා මේ වෙනකොට දැන් විවේකයක් අඩු වෙනවා ඒක නිසා මේ දැන් පොත් පිළිගැන්වීම් තුනක් තිබ්බ මේ පහුගිය දවස් ටිකේ ඒ තුනටම ගිහලා පොත් ගත්තා තාම පොත් කියවන්න හම්බුනේ පොරොන්දු වෙලාවේ කියවල බලලා හොඳ නරක කියන්නම් ගිහලා තාම පොතක් අත්තටවත් ගන්න හම්බුනේ පටු අදහස් සුනිල් ත්‍රිසිංහන්ගේ ගීතය ඒක මේ මගේ හිතට මොකද මේ මම බොහොම අවංකව ජීවත් වෙන කෙනෙක් කියලා මට අවංකව කියන්න පුළුවන් මොකද ඒක පිටට ඕන තරම් බොරු කියන්න පුළුවන් තමන්ට බොරු කියන්න බෑනේ ඒක තමන් දන්නවනේ ඒකට මේ අවංකත්වයත් එක්ක ජීවත් වෙනකොට මට හිතෙනවා මේ මිනිසුන්ගේ පුංචි පුංචි දේවල් එක්ක පටු අදහස් අරගෙන මේ ಜಾති ભેද කුල ભેද ආගම් ભેද අරගෙන මෙහෙම ගහගෙන මේ දේශ සීමා මේ අරගලයන් වලට යන්න නැතුව මිනිසුන්ට එකට ඉන්න පුළුවන් නම් මොනතරම් හොඳද කියලා ඇත්තටම ගැමුණු මේ ජීවත් වෙන්න අපිට තියෙන දින ගාන දන්නේ නැති දන අපේ අම්මට කිව්ව කතාවේ ඒ ඉතුරු ටික දැන් මේ ළඟදී මම එකගෙන් ඇහුවා මේ තරුණයෙක්ගේ තරුණිකෙන අවුරුදු 40කට වගේ කොච්චර තව දවස් ජීවත් වෙන්න බලාපොරොත්තු ඉඳින්න කියලා මට කිව්වා මෙහෙමයි දැන් ඉතින් වයසයි නෑ අයියලා රෙමේ කියලා කිව්වා කොච්චර වගේ ඉන්න බලාපොරොත්තුවක් තියෙනවද කියලා අපෝ දින තව මෙහෙමයි කියලා ලොකු ගාණක් කිව්වා පස්සේ මම කැල්කියුලේටර් කරගෙන එයාගේ දින හැදුවා මම ඔයා අවුරුදු කීයක් විතර 80ක් කියන්නකෝ හරි 80 ඉඳලා 40 ඉඳලා අවුරුදු 300ට පයින් වැඩි කරලා බලන්න කිව්වා ගැමුණු පළවෙනි අවුරුද්දේ ඉඳලා ගණන් හැදුවත් අවුරුදු 80ක් වෙනකොට 29000 ගානයි දින තියෙන්නේ 30000ක්වත් නෑ දැන් මේ 29000 ගානේ දැන් ඉතින් මට 53යි මට තියෙන්නේ තව 9000 ගානද කොහෙද දැන් ඔය 9000 ගානට මේ එක 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 ගා ගන්න යන්න නැතුව ඈ පටු අදා සිතේ තියාගන්න නැතුව බියෙන් තොරව හිස කෙලින් තබාගෙන ඉන්නට හැකි දේශයක අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මේ දේශපාලඥයෝනේ මේක නැති කරන්නේ දැන් ඒගොල්ලෝ පොඩ්ඩක් හිතලා උන්ටත් තියෙන්නේ තව දින කීපයයිනේ නේද ඔය ඉන්න අය ගොඩාක් අය වයසයිනේ ඉතින් දැන් මේ වයස යාගෙන කතා කරගන්නත් බෑ. කියන්නේ ලොකුවට ඈනුමක් ඇරියොත් හක්ක පයින්නවා. ඒ වගේ තියාගෙන කෑක් ගහලා කතා කරලා මේව ගැන මොකටද මේ බලය ගැනනේ. ඉතින් ඇයි බලය තව කොච්චර කාලයකටද? ඇයි හොරකම් කරන්නේ කී කාලයකටද? මේ ජීවිතයේ කියන එකේ බොහොම සුළු කාලයක්නේ තව තියෙන්නේ. ඒ කාලේ සතුටින් ඉන්න පුළුවන් විදිහට කීයක් හරි හොයාගත්තාම මදිද?
මේ දරු මුරුගුරු දැන් අපේ අම්මල තාත්තල අපිට සත පහක්වත් හොයලා දීලානේ මේ දැන් තාත්තා මැරෙනකොට මේ කිසිම දෙයක් නෑ අපිට මේ අද අපි මේ මේකලිත ඇත්තටම බැලුවොත් තාත්තලා අපිට කරපු දේත් එක බලපම අපි අපේ දරුවන්ට ඊට වැඩිය ගොඩාක් දේවල් කරලා දිනවා ඉතින් මම කවදාකවත් තාත්තා පිළිබඳව එහෙම නොකළා කියන එකේ මට කිසි ප්‍රශ්නයක් නෑ මොකද එහෙම කරන්න ඕනේ නෑ ඒක අපේ තාත්තගේ තාත්තා තාත්තට මුකුත් දීලත් නැතුව ඇති ඉතින් ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නෑ ඉතින් අපි අර දරුවන්ට දැන් අපි මේකත් එක්ක හැදෙනවා මිසක් මං කියන්නේ එහෙම වෙන්න ඕනේ හැම මිනිහෙක්ම බලන්න ඕනේ තමන්ගේ උපරිම ශක්තිය යොදවල තමන් ජීවත් වෙන කාලයට දේවල් හදාගන්න. අපි කරන්නේ විශාල ගෙයක් හදාගන්නවානේ. අන්තිමට උඩු තට්ටුවට නගින්න බෑ කොන්ද රිදෙනවා. කකුල් පණ නැහැ හිරි වැටෙනවා. ඉතින් ඒ තත්ත්වේ නැතුව ජීවත් වෙලා ඉන්න සුළු කාලය ගැන හිතලා පටු අදහස් වලින් හිත අයින් කරගත්තら හොඳයි කියලා තමයි මට ඒ ගීතය